ඔයාල තාමත් කුවෙට් අපි චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මේ දැම්ම එක සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ක්ලික් කරලා දහවල් 11 සිට සවස 4 දක්වා අධික උෂ්ණත්වය සහිත කාලයේදී කම්කරුවන් සේවයේ යොදවන සේවා යෝජකයන් සොයා කුවෙට් මහජන කම්කරුව අමාත්‍යාංශය විසින් විශේෂ වැටලීම් සිදු කිරීම වඩාත් ප්‍රියුර කර තිබෙනවා. ඒ පසුගියදා කුවෙට් කැබිනට් මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණයකට අනුව අද දින විශේෂ තීරණයක් ගනු ලැබූ කුවෙට් පාලන අධිකාරිය එවැනි සේවා යෝජකයන්ට KDCAA සිට KD200ක් දක්වා දඩ මුදල් නියම කිරීමට තීරණය කෙරුණා. තවද එවැනි උල්ලංඝනය කිරීමක් සිදු කරන්නේ නම් තිරේ දිස්වන දුරකථන අංකවලට දැනුම් දෙන ලෙස ඉල්ලා සිටියා. කුවෙටේ සේවයට ගිය තවත් ශ්‍රී ලාංකික තරුණියක් අවාසනාවන්ත ලෙස තම ජීවිතයෙන් සමුගෙන තිබේ. මෙලෙස මරණයට පත් වී ඇත්තේ කුවෙට් පර්වානියා ප්‍රදේශයේ අල් අර්බිස් සංකීර්ණයේ සේවය කරමින් සිටි DB චාන්දනී ප්‍රීති කුමාරී යන අයයි. ඒත් ශ්‍රී ලංකාව රජය විදේශ ශ්‍රමිකයන්ගේ ප්‍රශ්නයේදී නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් ශ්‍රී ලාංකික විදේශ ශ්‍රමිකයන් තවත් අසරණ භාවයට පත් කරමින් සිටින බව මෙයින් අපිට මනාව ඔප්පුවේ. බ්‍රිතාන්‍ය කොවිඩ් ප්‍රභේදය වන B117 හෙවත් ඇල්පා ආසාදනය වූ කොවිඩ් රෝගීන් ශ්‍රී ලංකාවේ ප්‍රදේශ රැසකින් හමු වී තිබේ. ලබාගත් ජෛව සාම්පල්වලට අනුව එම ප්‍රභේදය ආසාදනය වූවන් මඩකලපුව, ත්‍රීකුණාමලය, කුලියාපිටිය, වාරියපොළ, හබරාදුව, තිස්සමහාරාමය, කරාපිටිය සහ රාගම යන ප්‍රදේශවලින් හමු වූ බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා පවසයි. එසේම ඉන්දිය කොවිඩ් ප්‍රභේදය ලෙස සැලකෙන ඩෙල්ටා ආසාදනය වූ එක් වාද්දුව නිරෝධායන මධ්‍යස්ථානයකින් හමු වූ බවද ඒ මහතා කියා සිටියේය. එම පුද්ගලයා ඉන්දියාවේ සිට මෙරටට පැමිණි අයෙක් බවද වාර්තා වී තිබේ. මෙරට කොවිඩ් ව්‍යාප්තිය සම්බන්ධයෙන් සිදු කළ නවතම අධ්‍යයන වාර්තාව අද දින උදෑසන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල් වෙත භාර දුන් බවද වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා වැඩි දුරටත් කියා සිටියේය. තවත් කොරෝනා මරණ 67ක් ඊයේ දින තුල වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල් වරයා විසින් තහවුරු කර තිබෙනවා. ඒ අතරින් මරණ 19ක් මැයි මස 17 වෙනිදා සිට 31 වෙනිදා දක්වා සිදු වී ඇති අතර මරණ 48ක් සිදුව ඇත්තේ ජුනි 1 වෙනිදා සිට ජුනි 8 වෙනිදා දක්වා කාලය තුලයි. මෙම මරණ සංඛ්‍යාව එක් දිනක් තුල සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්වරයා විසින් තහවුරු කරන ලද වැඩිම මරණ සංඛ්‍යාවද වනවා. එවැනි උණුසුම් පුවත් නිරන්තරයෙන් දැනගැනීමට subscribe කරන්න අපේ channel එක.